සියලු වාර්තා බෙදඳම වෙන් සියලු රේටින්ග්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය මේ රටට මේ කල ගියේ සහ යමින් තිබෙන්නේ රටවැසියන් ලෙස අප දාගෙන ඉන්න එක එක පක්ෂවල පාට පාට කණ්ණාඩි සහ තොප්පි නිසා කියලා අද ටෙලිවැකිය ආරම්භ කරන්නට වෙනවා. සමහර විට දිගු කලක් මේ පක්ෂවල වර්ණ සහිත කණ්ණාඩි දාගෙන ඉඳීම නිසා තද බල වර්ණ අන්ධතාවට පත් වූ අයත් ඉන්නවා. ආන් ඒ උන්දලා ඉඳලා හිටලවත් ඔය පාට පාට කණ්ණාඩි තොප්පි එහෙම ගලව හොඳට ඉර එළිය බලන්නම අවශ්‍යයි. එහෙම නේද? දැන් මොකද අපිට වෙලා තියෙන්නේ? මොනවා වෙලාද? ඔය අසාගේට රට තියෙන්නේ නේද? රටේ ජනාධිපති ආව දවසේ ඉඳලා මලගෙවල් වලයි සමුළු වලයි ඇවිදිනවා නේද? නිකනුත් නෙවෙයි. මේ පාර මාලදිවයිනේ කතානායකව මේ උපදේශකයා ලෙස එක්කගෙන ගිහිල්ලා නේද? ඔය මාලදිවයින මාර රටක් අප්පා. උන්දලා ටික ටික මුහුද ගිලිනවා. ඒ වුණාට කරවටක් ගිලුන අපට උපදේශක සේවාවත් සපේනවා නේද? මාලදිවයින කතානායක මොහමඩ් නෂීඩ්ව ජනාධිපති විශේෂ උපදේශක ලෙස තමයි ඔය COP27 සමුළුවට අර දේශගුණික සමුළුවට අරන් ගිහින් තියෙන්නේ නේද? දැන් සමහරු කියන්නේ මොහමඩ් නෂීඩ් මාර ජාත්‍යන්තර සම්බන්ධතා සහිත කෙනෙක්ලු. ඒකනේ අර මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ජෝජියා ක්‍රිස්ටලිනා. බලන්නකෝ මොහමඩ් නෂීඩ්ගේ කරටත් අතදාගෙන ඉන්න අපූර්ව නේද? ලෝකේම දන්න ලෝකේම බලගත්ු ජනාධිපති, ඒ කියන්නේ රනිල්ටත් වඩා මේක මේ වජිර අබේවර්ධන කියපු විදිහට මාලදෙවින් කතානායක කොහොමද බලගතු වෙන්නේ නේද? කොහොමද මොහමඩ් නෂීඩ්ගේ හිනාව මරු? ඇත්තම කිව්වොත් මේ ලෝක ඉතිහාසයේ හොඳට මතක තියාගන්න IMF එක එහෙම මේ අරයගේ මෙයාගේ යාළු මිත්‍රකම් වලට රටකට ණය දීලා නැ දෙන්නෙත් නැ. හරිද? IMF එක ණය දෙන්නේ උන්දලගේ බෙර පදයට පාද තියෙන තාලය රිද්මය හා නියම වේගයට අනුවයි. හොඳේ තක්කිට තර්කිට ගහපිය බදු දොන්ත දොතොන් දොන් කිව්ව ගමන් අන්නේ පදයට බදු ගහගෙන ගහගෙන යන්න ඕනේ. හොඳේ නැත්තං හබක් ණය ලැබෙන්නේ නැ. තජ්ජිත්තන්නම්තා විකුණාපිය බදු දීපිය කාට හරි විකුණාපිය දොමිකිත දොමිකිත දොම් කිව්ව ගමන්ම ඒ පදේටම විකුණන්ට පටන් ගන්න ඕනේ. නැත්තන් ණය ලැබෙන්නේ නැ. ණය ප්‍රතිව්‍යුහගත කරගන්න ලැබෙන්නෙම නැ. දැන් ඒක හරි හොඳට පැහැදිලිනේ නේද? ඊයේ පාර්ලිමේන්තුවේදී වුණ කතාබහත් එක්ක IMF එකෙන් අවුරුදු 4ක් තුල ලැබෙන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 2.9යි. එයාලා ඔය ගාන දෙන්න කැමති වුණොත් එකම හොඳේ තමයි අර අනිත් ලෝකේ රටවලට ඔය ගෙවන්ට තියෙන ණයවලට මොකක් හරි පොඩි චාන්ස් එකක් ලැබෙනවා. ඒකත් ඉතින් චීනේ, ඉන්දියාව, ජපානේ කැමති වෙන්නම ඕනේ අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න. මොකද මේ රටවල් තුනෙන් තමයි වැඩිම ණය අරගෙන තියෙන්නේ. දැන් බලන්නකෝ අර ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එහෙමත් නැත්නම් අර කාර්ය මණ්ඩල එකඟතාවයන් නෑමයි කියලානේ පහුගිය දවස්වල කිව්වේ නේද? දැන් සෑහෙන කාලයක ඉඳලා ඔය IMF එකත් එක්ක එකඟ වුණු කොන්දේසි අහනවා. අහන්නේ අපි නෙමේ පාර්ලිමේන්තුවේදී. හොඳේ නෑමයි කිව්වේ. නමුත් ඊයේ ආචාර්ය හර්ෂදී සිල්වා කොන්දේසි පිළිබඳ කඩදාසියක් පෙන්නවා. නමුත් ඔහුත් ඒක සභාගත කළේ නෑ. මේ එකඟතා පිළිබඳ ලේඛනේ ඔහුට ලැබිලා තියෙන්නේ මේ පිටින්, ඒ කියන්නේ පාර්ලිමේන්තුවට පිටින්. පුදුම වැඩක් නේද? අපි රට කරන්න 225ක් යවනවා. ඒ 225ම දන්නේ නැතුව වෙන වෙන උන්දලා ගිවිසුම් ගහනවා. පුදුම රටක් මේක. ඇත්තටම පාර්ලිමේන්තුවේ 225 ගැන අන්තිමට තනි මිනිහෙක් තීරණ ගන්නවා නේද? ඔව්, ජනාධිපති. ඉතින් 225 පත් කරන එකේ තේරුමක් නැහෙනි. අපිව බාර දීලා 225ක් කැවනවා. ඒ 225 තනි මිනිස්සෙකුට බාර දෙනවා. පුදුම රටක් නෙමේක නේද? ආචාර්ය හර්ෂ පෙන්නපු IMF කොන්දේසි ටික දැකලා මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලා පිටියේ හොඳටම කලබල වුණා නේද? පොඩිත් බලමුද මොකද වුනේ කියලා. මම මේක සභාගත කරන්නේ නැහැ. සභාගත කරොත් කියයි මේ සංවේදී කාරණා එළියට ගියා කියලා. මේ අනියමින් ලැබුණ ජීවිල්ලක් ඔහොම කියවල මේ රටේ ජනතාව සභාව බය කරන්න එපා. මම කියවන්නේ නැත්තේ ඒකයි. වග කියන නිසා තමයි කියවන්නේ නැත්තේ ඇමතිතුමා. ඔබතුමා මුදල් කාර්යක සභාවේ සභාපතිවරයා. වැරදි මේ වැඩේ. රංජිත් සියඹලා පිටියේ කියනවා ඕවා පෙන්නලා ජනතාව බය කරන්න එපාලු. ෂුවර් එකටම
අපිව බය කරන ගෝනි බිල් එක තමයි ඔය IMF කොන්දේසි වල ඇත්තේ නේද? නැත්තං ඉතින් ඔහොම කියන්න ඕනේ නේද? ආය අහන්න දෙයක් නැහැ. දැන් අපි මොකාටද බය? ආ අද අපේ පඩිය රුපියල් ලක්ෂයයි නම් ඒකේ වටිනාකම රුපියල් 30,000ට බැහැලා. රුපියල් 20,000ක පඩි ගන්න සේවකීන්ට ජීවත් වෙන්න තියා හිතා ගන්නවත් බැරි තැනට ඇවිල්ලා. හරිද? බඩු මිල අහස උසට දරුවගේ පොත් පෑන් පැන්සල් ටික පවා ගණන් ගිහින් ඉවරයි. කිරි පැකට්ටුව 1000 පැනලා බෙහෙත් හිඟයි. ඇති හැකි ඔහෙලට නම් බය හිතෙන්නේ නැතුව ඇති. ඒ වුණාට දුප්පත් මිනිස්සු හොඳටම බයයි. හොඳටම බඩගිනි. ඒ දරුවන්ගේ කුසගින්න නිසා ආය අමුතුවෙන් ඉතින් තව බය කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ආය මොන බද්ද ගහන්ට යන්නේ? මොකද මේ වැසිකිලි කැසිකිලි බද්ද විතරයි දැන්ට ඉතුරු වෙලා තියෙන්නේ. ඈ IMF නෙමෙයි. අපි කියලා දෙන්නම් තව ගහන්න ඕන බදු ඕනේ නම්. හොඳේ. ඔවුනේ තාම අපිට නම් ඉතින් දැනුනේවත් නැහැ. ආ ඕන් කිව්වා. හොඳේ අපිට තාම දැනුනේවත් නැහැ ඔය බදු. අනේ ඒ ගමන් තව ලොකු ලොකු කම්පැනි කාරින්ට. ඔව්. අනේ ඒ උන්දලට ඔය තව ටිකක් සීනි බදු සහන එහෙම දීලා යන්ටකෝ. ඈ ඔය විල්මලාට ඇල්මලාට බැල්මලාට නේද ඔවුනේ සීනි බදු සහන දෙන්නකෝ. දෙමු. ඊයේ ඒ කතාවත් ඇදිලා ආවා. අර ගෝඨාභය දුන්නු සීනි බදු සහනය නේද? ඔය ගැන අපි ටෙලිවැකි කීපයක්ම ඔයිට පෙරත් දීලා තියෙනවා. ආ සීනි කිලෝවට රජයට ලැබිච්ච බද්ද තමයි එක කිලෝවකට රුපියල් 50ක් හම්බුණා. එතකොට ගෝඨාභය ඒක 725ට අඩු කළා. මොන තරම් නේද දන් දීමක්ද? ඒ කියන්නේ කිලෝවකින් රුපියල් 49.75ක්ම ආණ්ඩුවේ යාළුවන්ට පිනට දුන්නා. දන්නවද ඉතින් වෙච්චි පාඩුව? රුපියල් බිලියන 16 පැන්නා. ආ සමාගම් 10කටම මේ පිනා චාන්ස් එක ලැබුණා. එක සමාගමක් විතරක් මේ බදු සහනේ දෙන්නත් ඉස්සෙල්ලා වෙනදා ගෙනාවට වඩා 100%ට 1220කින් සීනි ගෙනාවා. අපි නිකන් මෙන්න මෙහෙම හිතමු. උදාහරණයක් විදියට මුළු අවුරුද්දටම ඒ සමාගම ගෙන්නන්නේ සීනි කිලෝ 100යි කියලා. හරිද? එක පාරටම ඒ සමාගම සීනි කිලෝ 1220ක්ම ගෙනාවා. ඇයි අපේ ඔහොම බදු සහනයක් හම්බෙනකොට කවුද ගේන්නේ නැත්තේ නේද? මේවා ගෙනාවේ මෙට්‍රික් ටොන් වලින්, නැව් ගණන් වලින් ගෙනාවේ, කන්ටේනර් පිටින් ගෙනාවේ. ඉතින් දැන් බලන්නකෝ දැන් කරන්ට යනදී රුපියල් කෝටි 1776ක් තමයි මේ සීනි බදු සහනය නිසා රජයට අහිමි වුණා කියලා ගණන් බල්ලා තියෙන්නේ. රුපියල් කෝටි 1776ක්. දැන් මේ බදු සහනය නිසා නැතිවුණු ඒ මුදලෙන් 100%ක් මේ ආය බදු ලෙස ගන්නවලු. එතකොට මේ ඉතිරි 70%ම ඒ සල්ලි අර සීනි බදු කොම්පැනි කාරින් කීප දෙනා ගාවම ඉතුරු වෙනවා නේද? පුදුම සහනයක් නේ බොලේ මේක. ආ නිකන් ගණන් හදලා බලමුද? ඔය අහිමි වෙච්චි මුදල සීනි බදු සහනය නිසා රුපියල් කෝටි 1776ක්. හරිද? එතකොට ඒ තමයි රජයට අහිමි වෙච්චි මුදල. දැන් ඒකෙන් අය කරගන්න හදන්නේ 30%යි. පව් නේද? 70%ක්ම ආපහු ඒ උන්දලගේ අතටම දෙනවා. ඒ කියන්නේ මේක ගණන් දුවහම 130 නම් රුපියල් කෝටි 1776ට කීයද කියලා ගණන් බැලුවොත් අය කර ගන්නට යන්නේ රුපියල් කෝටි 533යි ඔය සමාගම් ටිකෙන්. ආ සීනි සමාගම් වලට එතකොට කොච්චරක් ආපහු ලාභයක් ලැබෙනවද? රුපියල් කෝටි 1243ක් ඒගොල්ලෝ ගාව ආපහු ඉතුරු වෙනවා නේද? මොන තරම් අනුකම්පාවක්ද අපේ සමාගම් ගැන නේද? දැන් මේ මුළු මුදලම අය කර ගන්නට නීති නැහැලු. ආ කවුද මේ කියන්නේ? නීති හදන තැන මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලා පිටිය. ඔය 130ක්වත් ගන්න හදන එක ගැන මේ රංජිත් සියඹලා පිටිය ඔබට ස්තුතියි. නීතිය නැත්නම් අතීතයට බලපාන විදිහට ඔය පාර්ලිමේන්තුවේදී නීති හදන්න. නීති හදන්නනේ පාර්ලිමේන්තුව තියෙන්නේ මේ කෝටි 1776ම අය කරගන්න. ආ මේ බදු ගේම් ටික බේරගත්තොත් හොඳට අහගන්න. මේ බදු ගේම් ටික බේරගත්තොත් ආයේ IMF එකේ තක්කිට තරකිට පදවලට නටන්ට ඕනේ නැහැ. නීති හදන්නේ අපේ ගෙදර නෙවෙයි. ඔය 225 ඉන්න ගෙදර. ඒ නිසා 225ම එකතු වෙලා මේකට අත උස්සලා අන්දරේලා වගේ සීනි කාලා නැත්නම් ඔන්න වෙලාව රුපියල් කෝටි 1776ම ආපහු අය කරගන්න කියලා ටෙලිවැකිය අද මතක් කරනවා.